අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට ඉක්මන් පාලම YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි දන්නවා වාහන ආනයනය ගැන වගේම වාහන ගැන විස්තර ගොඩ මේ දවස්වල හොයමින් පවතින කාලයක් තමයි මේ කාලය කියලා. මොකද වාහන අද ගෙන්නනවද හෙට ගෙන්නනවද ඒ වගේම තමයි තියෙන වාහනේ විකුණගන්නේ කොහොමද සමාජයේ කතිකතාවක් යනවා. ඉතින් වාහන සේල් කරුවන් නවුන්ගේ වාහන විකුණගන්නේ කොහොමද කියලා කල්පනා කරන කාලෙකුත් වෙලා තියෙනවා දැන් මේ කාලේ. මොකද ඒ තරමට වාහන මිල ගණන්වල මිල හිතාගන්න බැරි තරමට මොකද්ද වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා හිතාගන්න බැරි තරමට සමහර ගොඩ හිර වෙලා ඉන්නවා. ඉතින් මීට දවස් කීපයකට කලින් ඔය වාහන ආනයනය ගැන කතාව අලුත්ම කරමින් රජය තීරණය කරා වාහන ආනයනයට අවසර ලබා දෙන්න රජය තීරණය කරා. ඉතින් අපි හැමෝම දන්නවා වාණිජමය වාහන සඳහා රජය විසින් අරන් තිබ්බ ආනයන සීමාව ඉවත් කරා. පොදු ප්‍රවාහනයට ගන්න වාහන, සංචාර කර්මාන්තයට ගන්න වාහන, අදාළ වාහන තමා මේ පොදු ප්‍රවාහන වලට අදාළ තියෙන වාහන ගෙන ඒමට අවසරය දුන්නා. මේ අවසරය මුලින් අවුරුදු 5 පැරණි වාහන තමා ගෙන්වන්න කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නමුත් දැන් ඔන්න අවුරුදු 10ක් පරණ වාහන මෙරටට ගෙන්වීමට ඔන්න අවසරය ලැබිලා තියෙනවා. මෙහිදී වාණිජමය වාහන වලට පමණක් තමා මේ තීරණය අරන් තියෙන්නේ. පෞද්ගලික පරිහරණය කරන වාහන වලට මෙම කිසිදු තීරණයක් තවම ගෙනල්ලා නැහැ. හැබැයි ඉදිරියේදී එම ආනයන සීමාවත් ඉවත් කරනවා කියලා තමා ප්‍රකාශ කරන්නේ. පෞද්ගලික වාහන වලට තාම ආනයන සීමා ඒ විදිහටම පැන වෙනවා. පොදු ප්‍රවාහනයට ගන්න වාහන වලට තමා මේ ආනයන සීමා ඉවත් වෙලා තියෙන්නේ. කලිනුත් මේ වාහන ගෙන්නනවා කියලා වාණිජමය වාහන වලට අවසර දුන්නා. ඒදීත් පාවිච්චි කරපු වාහන ගෙන්වීමේදී ඒවල නඩත්තුව ආදිය වැඩි කියලා ඒක මාසයක් පමණ එම තීරණේ නැවත වෙනස් කරා. ඔන්න ඔය ඔක්කොම අයින් කරලා දැන් පොදු ප්‍රවාහනයට වාහන ගෙන්වීම සඳහා අවසරය දීලා තියෙනවා. මුලින් අවුරුදු 5ක් පරණ වාහන ඒවල නඩත්තුව වැඩි කියලා ඒ යෝජනාව ඉවත් කරගත්තා. නමුත් දැන් අවුරුදු 10ක් පරණ වාහන ගෙන්වන්න අවසරය දීලා තියෙනවා. එතකොට ඒවල නඩත්තු වියදම නැද්ද? ඇත්තටම මේ කරන්නේ මොකද්ද? එක්ක රජයේ කපටිකමක්ද නැත්නම් IMF එකේ ලෝන් එක ගන්න මොකක් හරි ගේමක් ගහනවද? ඒක හරියටම ඉතින් කියන්න බෑ. මොකද දැනුත් කියලා තියෙන අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නන්න ලංකාවට අවසරය ලබා දීලා තියෙනවා කියලා. කොහොම හරි මේ වාහන ආනයනය කිරීම පිළිබඳව නීති රීති යාලම දාලා දැන් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඔය අනුව කොහොම වුණත් වාහනයක් ගන්න ඉන්න ලංකාවේ මිනිස්සුන්ට මේක හොඳ තීරණයක්. මොකද අපේ රටේ අවුරුදු 10ක් පරණ වාහනයක් වගේ නෙමෙයි ඒ රටවල වාහනයක් අවුරුදු 10ක් පරණ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ලංකාවේ අවුරුදු 10ක් පරණ පාවිච්චි කරපු වාහනයක් ගත්තොත් ඒක ගන්නම දෙයක් නෑ. ඒ තරමට හොඳට පාවිච්චි කරලා තියෙන නිසා. අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නනවා වගේ මේවල නඩත්තුවත් අනිවාර්යෙන් තියෙයි. හැබැයි කොහොම වුත් අපේ ලංකාවේ තියෙන පරණ වාහනවල මාකට් එක අඩුවේ. මොකද අවුරුදු 20ක් විතර පරණ වාහනයක් ගන්න ගියත් ලක්ෂ 35ක් 45ක් වගේ ගාණක් එන අතින්. ඒ ගානට වාහනයක් ගන්න තරම් අපේ ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. ඉතින් ඒ හින්දා අපේ මිනිස්සු ඉවසන් ඉන්නවා තාම. කොහොම වුණත් මේම අවුරුදු 10ක් පරණ වාහන හරි ලංකාවට ගේන එක ලොකු දෙයක්. මොකද වාහනයක් මිලදී ගන්න හිතාගෙන ඉන්න හැමෝටම මේක හොඳ ආරංචියක් වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මිතින් මේ රජය ගන්න තීරණ කොයි වෙලේ මොකක් වේද කියලා කියන්න බෑ. මොකද මේ මොහොතේ රජය ගන්න තීරණේ ඊළඟ මොහොතේ වෙනස් කරන රජයක් නේ අපිට තියෙන්නේ. ඒ නිසා මේක ගැන එකපාරට අපිට විශ්වාස කරන්න බෑ. රජය ලංකාවට වාහන ගෙන්නන්න අවසරය දීලා වාහන ගෙනාවා කියනකම් ෂුවර් කරන්න බැරි තැනක් තමයි දැන් තියෙන්නේ. මොකද මේ කියන තීරණේ මේ හෙට උදේ වෙනකොට වෙනස් වෙනවා. කොහොම හරි ඉක්මනින් වාහන ගෙන්වීම හැකියාව ලැබෙන්න ඕනි. මොකද අපේ රටේ වාහන වලට තියෙන රත්තරන් මිල බස් ගන්න ඕනේ නිසා. අවුරුදු 20ක් 30ක් පරණ වාහනයක් ලක්ෂ 45ක් 50ක් ගණන් වලට ගන්න තරම් ඉතින් ලංකාවේ මිනිස්සු මෝඩත් නැහැ. හැබැයි ඒවල මිල ගණනුත් කියන්නේ වාහනේ නිකන් රත්තරන් වලින් හැදුවා වගේ තමයි මේ කාලේ. මොකද වාහන බිස්නස් එක සමහරු ඒක මාපියාවක් විදියට කරගෙන යනවනේ. මොකද මේ ලංකාවට වාහන ගෙන්නන්නේ නැහැ කියලා කියවමින් තියෙන වාහන පරණ වාහන ලොකු ගණන් වලට විකුණන්න තමයි මේක හදන්නේ. හැබැයි ඒකට හොඳ පහරක් තමයි එල්ල වෙන්නේ අනිවාර්යයෙන්ම මේ වාහන ආනයනය කරොත්. ඒ වගේම තමයි ඉතින් අපි දන්නවා දැනට වාහන සේල් කරන කට්ටියන්ට දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්න. මොකද සමහරුන්ට කියන්න බෑ වාහනයක මිල මෙන්න මේකයි, දැන් වාහන මිල අඩු වෙනවා, දැන් වාහන මිල වැඩි වෙනවා කියලා. මොකද රජය ගන්න සමහර තීරණත් එක්ක ඔවුන්ව කැළඹිලා තමයි ඉන්නේ. මොකද දැන් වාහන විකුණ ගන්න බෑ, දැන් සමහර වාහන ගෙන්නන්නේ නැහැ. දැන් එයාලත් කියනවා රජය බොරු කරන්න කියලා. එයාලා මෙහෙට බෝලේ පාස් කරනවා, මෙයාලා හෙට බෝලේ පාස් කර කර ඉන්නේ. කොහොම හරි ඔය බෝලේ පාස් කරිල්ලයි ඔක්කොම සියලුම දේවල් ඉවර වෙනවා. ලංකාවට වාහන ආනයනය කරොත් කිරිල් නතර වෙන්න වාහන ආනයනය කරා නම් හරියටම හරි. මොකද එතකොට වාහන ගන්න ඉන්න මිනිස්සුන්ට මේ වාහන අඩු වෙලා මිනිස්සුන්ට සාහනෙට වාහනයක් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම තමයි කමෙන්ට් කරන්න මොකද්ද ඉදිරියේදී වාහන මිලට වෙන්නේ කියන එක. එහෙනම් සියලු දෙනාටම ජය වේවා, සුබ දවසක්.